මතුම ඒ වගේ තමයි දින ගීත කරේ මේ පළාත් පාලන ප්‍රතිවන්දිත නාම යෝජනා කියලා අවලම් කරා මේ පිළිමන හිටපු මෙන්දොර කුමාරිස් මහින්ද ජයප්‍රිය මහතා ප්‍රකාශ කරේ මේ මේ කරේ වින වැඩක් මේ ඔවුන් මේ ආයතන වල අධීක්ෂණ හිතවත් මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ තනතුරු දෙන්නේ කියලා මේ පළාත් පාලන අයනේ ඔබතුමා කොහොමද මේ මේ කාර්යය කරන්නේ පළාත් පාලන ආයතන නොමැති තත්ත්වයක් තුළ පළාත් පාලන යාම යෝජනා බාර දීලා දැන් වසර එකමාරක් වෙනවා. සමහර අය මියගින්, සමහර අය රටගින්, තවත් සමහර අය තමන්ගේ දේශපාලන මතයන් වෙනස් කරලා. ඒ නිසායි නාම යෝජනා නම් තවදුරටත් වළංගු නැ එක පිළිනවලා තියෙන්නේ. ඒක අවලංගු කළත් නැතත් එකපක්ෂක දේශපාලකයන්ට පමණක් පළාත් පාලන ආයතන අධීක්ෂණය කරන්න දබා දීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට පටහැනි. මැතිවරණයේ පවත්වන්න නැතුව ඉන්නේ ආණ්ඩුවමයි. ඉතින් ආණ්ඩුවට සංවර්ධන කටයුතු සඳහා පළාත් පාලන ආයතනවලට මුදල් දෙන්න ප්‍රකෝටි ගන්න සල්ලි තියෙනවා නම් ඒ සල්ලි වලින් මැතිවරණය උපවත්වන්නේ ඇයි? දැන් මීට අවුරුදු එකමාරකට කලින් නම් සල්ලි නැහැ කිව්වා අධිකරණය පිළිගත්තා. දැන් කවුරුවත් අහන්නෙත් නැහැ, ආණ්ඩුව මුකුත් කියන්නෙත් නැහැ ඇයි පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැති කියලා. අද උන් පවත්වන්නේ නැත්තේ ආණ්ඩුවට අත් වෙන නියත පරාජයේ දන්න නිසායි. ජනාධිපතිවරණයට කලින් වෙනත් කිසිම මැතිවරණයක් පවත්වන්නේ නැහැ කියලා මීට වසර එකමාරකට කලින් කිව්වා. ඒ කතාව දැන් මේනට යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයන් අධීක්ෂණ දීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයට පටහැනි, යහපාලනයට පටහැනි. ඒ වගේම තමයි මේ පළාත් පාලන අපේක්ෂකලා ඉස්සි මුතුගරු මන්ත්‍රීවරයාගේ නම තියෙනවා. ඔහු පාර්ලිමේන්තු නියෝජනය කරන නීතිමය රැකෙන්න. නීතිමය වශයෙන් කිසිම බාධාවක් නැහැ. වෙන්න පුළුවන් වැඩිම දේ තමයි එතුමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තවදුරටත් ලයිස්තු ඉන්න බෑ. එතුමගේ නාම යෝජනාව අවලංගු වෙනවා. තොර දැන් මේ නාම යෝජනා යටතේ මැතිවරණය පැවැත්වුනොත් මුජිබර් රහමන් මන්ත්‍රීවරිය ලෙස තරඟ තේරීපත් වීමටවත් මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීම නගර සභාවේ කටයුතු කිරීමටවත් නුසුදුසු බවට පත් වෙනවා. ඒක ඒ අයගේ ලැයිස්තුවට බලපාන්නේ නැහැ. ඉතින් මුජිබර් රහමන් මන්ත්‍රීතුමාට මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය ලැබුණාට පස්සේ ආයෙ ගිහිල්ලා නගර සභාවට තරඟ කරන්න අවශ්‍ය වෙනවා කියලා අවශ්‍ය වුණත් එතුමාට දැන් තරඟ කරන්න බෑ. ඒ අවස්ථාවේ එතුමාට අහිමි වෙලා තියෙනවා.